වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට පහසුකම් සැලසෙන ගුවන් විදුලි වෛද්‍ය සහායනය. සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7ට වෙනම සේවයෙන්. සතියේ වෛද්‍ය සහායනය සඳහා සමාජදර දායකත්වය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතා හමුවීමට පැමිණි රෝගීන් වෛද්‍ය සායනයට පැමිණෙන්න. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් සතියේ වෛද්‍ය සායනය ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ. වර්තමානයේ සීක්‍රේන් පෙතර යන බෝ නොවන රෝග අතරට හෘද රෝග එක්ව තිබෙනවා. හදිසි මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙසත් අපට හෘදයාබාධ සඳහන් කරන්නට පුළුවන්. ශරීරයේ හැම අවයවයකම ජීවය පවත්වා ගැනීමට හෘද වස්තුව මගින් රුධිරය පොම්ප කිරීම හොඳින් පැවතිය යුතුයි. ඉතින් මේ ගැන අවධානය යොමු කරමින් අපි බලාපොරොත්තු වෙනවා සතිය වෛද්‍ය සායනින් හෘද රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ වළක්වා ගැනීම පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහකත්වයෙන් ගෙනෙන සතිය වෛද්‍ය සායනින් හෘද රෝග පිළිබඳ ඔබ දැනුවත් කරන්නට අපි ආරාධනා කළේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතාට. විශේෂඥ වෛද්‍ය රණවක මහත්මයා, මේ හෘද රෝග පිළිබඳව කතා කරනකොට වර්තමානයේ අපේ රටේ බොහෝ දෙනාට මේ හෘද රෝග තිබෙනවා. එනිසා හෘද රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ වළක්වා ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්නට පෙර ආතුව මේ හෘද වස්තුවෙන් අපේ ශරීරයට මොන වගේ මෙහෙයක්ද සිදුවන්නේ, මේ අවයවය කොයි ආකාරයෙන්ද අපේ ශරීරයට උදව් වෙන්නේ, මෙන්න මේ කාරණා පිළිබඳව මුලින්ම අවධානය යොමු කිරීම වැදගත්. හෘදය වස්තුවෙන් සිදුවන කාර්ය ගැන අපි කතා කරන්න ඉස්සෙල්ල මම පොඩි මේකට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නම්. අපේ මේ තාක්ෂණික දියුණුවත් සමග අපි මිනිසා විසින් නොයෙකුත් උපකරණ මෙවලම් සහ දේවල් නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි මේ හදවත ක්‍රියා කරන කාර්යක්ෂමතාවයට සමාන වෙන කිසිම උපකරණයක් අපිට තාම හදන් නිෂ්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම හදවත ජීවිත කාලයක් තුල සිදු කරන කාර්යභාරය ගැන කෙටි හැඳින්වීමක් කරොත් එහෙම දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුගේ හදවත ලක්ෂ වාරයක් විතර ස්පන්දනය වෙනවා. අවුරුද්ද පුරාවට මෙම ස්පන්දන මිලියන 35ක් විතර වගේ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් අවුරුදු 70ක් ජීවත් වෙනවායි කියලා අපි උපකල්පනය කරොත් එහෙම මේ පුද්ගලයාගේ ජීවිත කාලය පුරාවට හදවත ස්පන්දන බිලියන 2.5ක් 3ක් විතර වගේ ප්‍රමාණයක් ස්පන්දනය වෙනවා. ඇත්තටම ජීවිත කාලය පුරාවට හදවතෙන් පොම්ප කරන රුධිරය අපි එකතු කරොත් මේ රුධිර ප්‍රමාණය අපි අර කියනවා තෙල් මුහුදෙන් ගෙනියන සුපර් ටැංකර්ස්. ඇත්තටම මේ සුපර් ටැංකර්ස් 3ක් විතර වගේ පුරවන්න පුළුවන් රුධිර ප්‍රමාණයක් අපගේ මේ කුඩා හෘදයේ වස්තුවෙන් ජීවිත කාලය පුරාවට කරනවා, පොම්ප කරනවා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් මේ කුඩා අවයවය කොච්චර කාර්යභාරයක් කරනවද කියලා. මෙම කාර්යභාරය සිදුුනේ නැත්නම් අපේ ශරීරයේ පවත්වා ගැනීමට කොහෙත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේ ශරීරයේ තියෙන සියලුම අවයව නිසි ක්‍රියාකාරීත්වය සඳහා මේ අවයවවලට ඔක්සිජන් සහ පෝෂණය අවශ්‍යයි. ඔක්සිජන් සහ පෝෂණය ලබා දෙන්නේ රුධිරේ මාර්ගයෙන්. මේ රුධිර සංසරණය පවත්වා ගැනීම තුළින් තමයි මෙම අවයවවලට මම ඔය කියපු රුධිර ඔක්සිජන් සහ පෝෂණය ලබා ගන්න පුළුවන්. ඉතින් හදවතේ යම් අකර්මණ්‍යතාවයක් තියෙනවා නම් හරියට වැඩ කරන්නේ නැත්නම් ශරීරයේ තියෙන කිසිම අවයවයකට නිසි පරිදි ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. කොහොමද හදවත හරියාකාරව වැඩ කරන්නේ නැහැ කියලා කෙනෙක් හඳුනගන්නේ? ඇත්තට මේක වැදගත් ප්‍රශ්නයක්.
අපිට යම්යම් රෝග ලක්ෂණ වලින් තමයි හදවතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මුලින්ම සැකයක් මතුවෙන්නේ. හදවත රෝග ගැන කතා කරොත් එහෙම හදවත රෝග ප්‍රධාන වශයෙන් තුනකට හතරකට බෙදන්න පුළුවන්. පළවෙනි මේක තමයි කිරීටක දමනී අවහිරතාවය. කිරීටක දමනී අවහිරතාවය මගින් තමයි හෘදාබාධ නැත්නම් heart attack කියලා කියනවා අපි. heart attack ඇති වෙන්නේ. ඒ වගේම තමයි හදවත තනිකරම හැදිලා තියෙන්නේ මාංශ පේශියකින්. ඔය මාංශ පේශියේ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි හදවතේ කපාට තියෙනවා. අපේ රුධිර සංසරණය නිසලස පවත්වා ගැනීමට එක දිශාවකට රුධිරය සංසරණය කිරීම සඳහා කපාට හතරක් හදවතේ තියෙනවා. ඇත්තටම මේ කපාටවල ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි හදවත ස්පන්දනය වීම සඳහා හදවතේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක් නැත්නම් වයරින් සිස්ටම් එකක් තියෙනවා. මේ වයරින් සිස්ටම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒත් හදවත රෝගයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කිරි මම මුලින්ම කියපු කිරීටක දමනිවල අවහිරතාවය නිසා ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ තමයි පපුවේ වේදනාව සහ හතිගතිය. ඒ වගේම කපාට සහ මාංශ පේශියේ ප්‍රශ්න ඇතිවීම නිසා ඇතිවන ප්‍රධානම රෝග ලක්ෂණය හතිගතිය සහ මහන්සිය. ඒ වගේම විශේෂයෙන්ම මේ හතිගතිය නැත්තම් මහන්සිය වැඩි වෙන්නේ නින්දට යෑමේදී නැත්තම් හාන්සි වුණාම. ගොඩක් වෙලාවට රෝගීන් කියනවා මට ඩොක්ටර් හාන්සි වෙන්න අමාරුයි මට කොට්ට දෙක තුනක් තියාගෙන කෙලින් වුණොත් තමයි පොඩ්ඩක් හරි රැයට නිින්ද යන්නේ. කෙලින්ම හාන්සි වුණොත් හතිගතියක් එනවා කියලා. ඒ වගේම තමයි අර මම ඉස්සෙල්ලා කියපු ඉලෙක්ට්‍රිකල් වයරින් සිස්ටම් එකේ ප්‍රශ්නයක් ආවොත් එහෙම ඇතිවන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි කලන්තේ ගතිය. ඉතින් ඔය රෝග ලක්ෂණ ඔක්කොම එකට දැම්මම වැදගත්ම රෝග ලක්ෂණ තුන තමයි පපුවේ වේදනාව, හතිගතිය සහ කලන්තේ ගතිය. ඒ වගේම හාන්සි වුණාම එන හතිගතිය. ඔය තමයි ප්‍රධාන වශයෙන් ඇතිවන රෝග ලක්ෂණ. දැන් ඔබ හදවත ලෙඩ වෙන්නේ කොයි කොයි අවස්ථාවලද, මොන වගේ හේතුද බලපාන්නේ කියලා කිව්වා. ඒ වගේම රෝග ලක්ෂණ ගැනත් කතා කරා. නමුත් අපි අහලා තියෙනවා මේ හෘදයාබාධයක් නම් ෂණිකව තමයි හැදෙන්නේ, ෂණිකව තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ, ෂණිකව තමයි දැනෙන්නේ. එහෙමනම් හෘදයාබාධයක් හඳුනා ගන්නට බැරිද? හෘදයාබාධ ඇති වෙන්නේ හදවතේ කිරීටක දමනිවල තියෙන අවහිරතා නිසා. ඔය අවහිරතා දවසින් දෙකෙන් මතුවෙන තත්ත්වයක් නෙමෙයි. කොලෙස්ටරෝල් තැම්පත් වීම නිසා අවුරුදු ගණනාවක් තිස්සේ ටික 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 කිරීටක දමනී හීන වෙන්න ගන්නවා. ඇත්තටම රෝග ලක්ෂණ මුලින්ම මතුවෙන්න ගන්නේ ඔය හීන වීම නැත්නම් අවහිරතාවේ 70%කට වඩා වැඩි වුණාම. 70% වෙනකන් කිසිම රෝගී ලක්ෂණයක් ගොඩක් වෙලාවට රෝගීන්ට දැනෙන්නේ නැහැ. ඔය කිරීටක දමනී අවහිරතාවේ නිසා දැනෙන රෝග ලක්ෂණයට තමයි අපි ඇන්ජයිනා කියලා කියන්නේ. ඒ කියන්නේ විවේකයෙන් ඉන්නකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මහන්සි වෙලා වැඩක් කරනකොට, ඒ කියන්නේ හයියෙන් ඇවිදගෙන ගියොත්, පඩි පෙලක් නැග්ගොත්, දුවන්න වුණොත්, පපුවේ මැද්දේ හිරවීමක්, බරගතියක්, වේදනාවක් දැනෙනවා. ඕකට තමයි ස්ටේබල් එන්ජයිනා කියලා කියන්නේ. හැබැයි හෘදාබාධයක් කියන්නේ ඔය තියෙන අවහිරතාවයක් මත හදිසියෙම ඇතිවන ලේ කැටයක් නිසා නහරේ සම්පූර්ණයෙන්ම එකපාරටම අවහිරතාවය ඇතිවීම. ඒක ඇත්තටම එකපාරටම ඇතිවන තත්ත්වයක්. ඉතින් හෘදාබාධ අපි දකිනවා සමහර වෙලාවට මීට ඉස්සෙල්ලා කිසිම රෝග ලක්ෂණයක් තිබ්බ නැති පුද්ගලයෙකුට මතුවෙන්නත් පුළුවන්. ඒ වගේම අවුරුදු ගණනාවක් තිස්සේ මහන්සි වෙනකොට එන පපුවේ කැක්කුම තිබ්බ කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන්. ඒක ඇත්තටම තේරුම් ගැනීම ඉතාම වැදගත්. හෘදාබාධයක් කියන්නේ හදිසියෙ මතුවෙන තත්ත්වයක්. හැබැයි අර ඇන්ජයිනා තත්ත්වය කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ පවතින තත්ත්වයක්. අවතාරනම් කණ්ඩායම කවුද? ඒකත් ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. ඔබ දැන් ඔය රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න ඉස්සෙල්ලා ඔබ ඔය සැලකිලිමත් විය යුතු කාණ්ඩයට වැටෙනවද කියලාත් බලන්න ඕනි. විශේෂයෙන්ම හෘදාබාධ ඇතිවීමේ අධික අවදානමක් තියෙන්නේ දියවැඩියාව තියෙන දුම්පානය කරන පුද්ගලයන්ට. ඕක තමයි ඔය දෙක තමයි ප්‍රධානම ඉතාම වැදගත් රිස්ක් ෆැක්ටර්ස් අපි කියනවා අවදානම් සාධක දෙක. නමුත් කාන්තාවරුත් ඉන්නානේ. හරි, දියවැඩියාව තියෙන කාන්තාවනුත් ඉන්නවා. සමහර වෙලාවට දුම්පානය කරන කාන්තාවනුත් ඉන්නවා. ඉතින් වැදගත්ම රිස්ක් ෆැක්ටර්ස් දෙක නැත්නම් අවදානම් සාධක දෙක දියවැඩියාව සහ දුම්පානය වුණාට ඊට අමතරව තියෙන තවත් අවදානම් සාධක ගොඩාක් තියෙනවා. ඒව ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් තත්ත්වය, ස්ථූල භාවය, ඒ වගේම
ඔබට ඔබගේ පවුලේ අනිත් අයට මීට පෙර හදාබාධ වැළදී තිබෙනවා නම්, විශේෂයෙන්ම ඒ පුද්ගලයන්ට අඩු අයසෙන් හදාබාධ වැළදුනා නම්, ඔබගේ ආච්චිට නැත්තම් 100ට අවුරුදු 90ක් ගිහිල්ලා heart attack එකක් ආවයි කියලා ඒකෙන් ඔබට ලොකු අවදානමක් තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි ඔබගේ සහෝදරයාට අවුරුදු 30න් heart attack එකක් ආවනම්, නැත්තම් ඔබගේ සහෝදරියට අවුරුදු 40 වෙනකොට bypass operation එකක් කරන්න උනා නම්, ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔබට ඒ නරක ජාන තියෙනවා. එහෙමනොත් ඒකත් අවදානම් සාධකයක්. ඒ කියන්නේ ජානමය තත්ත්වයක් මිට බලපානවා. දැන් ඔබ කියුවා මිට කලින් හෘද රෝගවලට කිරීටක දමන්නේ අවහිරතාවය, ඒ වගේම මාංශපේශී දුර්වලතාවයන්, කපාටවල ක්‍රියාකාරීත්වය ආදී හේතු බලපානවා කියලා. ඒ කියන්නේ පෞලියේ පසුබිම, ඒ කියන්නේ විශේෂම ජානමය තත්ත්වය සංජානනීය රෝග තත්ත්වයක්ද මෙය? කිරීටක දමනී රෝග අනිවාර්යයෙන්ම සංජානනීය බලපෑමක් අධික ලෙස තියෙනවා. ඒක නිසා ඔබගේ ශරීරයේ ඔබගේ පෞලියේ අපි කියන ෆස්ට් ඩිග්‍රි රිලේෂන් කෙනෙක්, ඒ කියන්නේ ඔබගේ සහෝදරයෙක් සහෝදරියෙක්, ඒ වගේම නැත්නම් ඔබගේ අම්මට තාත්තට හෘදාබාධ වැළඳුණා නම්, heart attack ආව නම්, bypass operation කරා නම්, stent කරන්න සිද්ධ වුණා නම්, විශේෂයෙන්ම අඩු වයසෙන් ඔබත් ඉතාම සැලකිලිමත් වෙන්න ඕනි. ඔබටත් මේ තත්ත්වය වැළඳීමට හැකියාවක් තියෙන නිසා හෘද රෝග සහ ඒ සඳහා වන ප්‍රතිකාර සහ වළක්වා ගැනීම පිළිබඳව සතියේ වෛද්‍ය සායනින් ඔබ දැනුවත් කරන්නේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතායි. අපට අනුග්‍රහකත්වය ලබා දෙන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයයි. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතා හමු වීමට පැමිණි රෝගීන් වෛද්‍ය සායනයට පැමිණෙන්න. රාත්‍රී 7 විනාඩි 22යි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහකත්වයෙන් වෙළඳ සේවය ගෙනෙන සතියේ වෛද්‍ය සායනින් අපි කතා කරන්නේ හෘද රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ වළක්වා ගැනීම පිළිබඳව. ඔබ දැනුවත් කරන්නේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතායි. විශේෂඥ වෛද්‍ය රණවක මහත්මයා ඔබ හෘද ආබාධයක් යන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව දැනුවත් කරා. දැන් අපි හිතමු කිසියම් පුද්ගලයෙකුට හෘද ආබාධයක ලක්ෂණ මතුවෙනවා, ඇති වෙනවා. එවැනි අවස්ථාවක මොනවද කළ යුතු වන්නේ? මම මුලින්ම හෘද ආබාධයක් ඇති වෙන අවස්ථාවක මතුවෙන රෝග ලක්ෂණ ගැන විනාඩියක් අරගෙන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. හෘද ආබාධයක් හැදුනහම ගොඩක් වෙලාවට අධික පපුවේ වේදනාවක් ඇති වෙනවා. මෙම වේදනාව දැනෙන්නේ පපුවේ හිරවීමක් වශයෙන්. දැන් සමහර කෙනා සමාවෙන බාධා කරනම් සමහර කෙනා මේ වම් අතත් එක්ක තමයි හෘද ආබාධයක ලක්ෂණ මතුවෙන්නේ කියලා. දැන් ඔබ කියනවා හිරවීමක් වගේ ඇති වෙනවා කියලා, පපුව තදවීමක් වගේ ඇති වෙනවා කියලා. කොහොමද හරියාකාර මේ තත්ත්වය දැනගන්නේ? සමහර විට මාංශපේශීන් වල යම් ප්‍රශ්නයක් වන්ට පුළුවන්. දැන් කොහොමද හෘද ආබාධයක් කියලා හරියට දැනගන්නේ? කොහොමද මේ තදවීම ඇති වෙන්නේ? හෘද ආබාධයක් කියලා හරියටම හඳුනා ගන්න ඇත්තටම ඒකට අවශ්‍ය කරන නිසි පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වුණාට ඔබ ගෙදරදී ඉන්නකොට පපුවේ වේදනාවක් ආවොත් එහෙම මේක බය වෙන්න ඕනි කාරණාවක්ද කියලා පෙන්눔 කරන යම් යම් කාරණා තියෙනවා, යම් යම් ලක්ෂණ තියෙනවා. මොනවද? විශේෂයෙන්ම හෘද ආබාධයකින් ඇතිවන පපුවේ වේදනාව ගොඩක් වෙලාවට දැනෙන්නේ පපුවේ හරියටම මැද්දේ. හදවත ඇත්තටම වම් පැත්තේ තිබ්බට heart එකෙන් එන කැක්කුම ගොඩක් වෙලාවට දැනෙන්නේ හරියටම පපුවේ මැද්දේ. ඕක හිරවීමක් බරගතියක් හැටියට තමයි දැනෙන්නේ. සමහර වෙලාවට හැබැයි මේක දැවිල්ලක් හැටියට මතුවෙන්නත් පුළුවන්. ඇත්තටම මේක ඉතාම භයානක තත්ත්වයක්. මොකද අපේ සාමාන්‍ය ජනතාව, ඒ වගේම විශේෂයෙන්ම වෛද්‍යවරු පවා හිතනවා පපුවේ එන වේදනාව මේ දැවිල්ල නම් බය වෙන්න දෙයක් නැහැ, මේක ගෑස්ට්‍රයිටිස් කියලා. ඇත්තටම පපුවේ හරි මැද්දේ එන දැවිල්ල ගෑස්ට්‍රයිටිස් කියලා නෙමෙයි ඔබ හිතන්න ඕනි. හෘද ආබාධයක් ආවයි කියලා තමයි මුලින්ම සැක කරන්න ඕනි. ඒක ඇත්තටම ඉතාම භයානක රෝග ලක්ෂණයි. ඒ වගේම මෙම කැක්කුම පපුවේ තිබ්බට යම් යම් ප්‍රදේශවලට ප්‍රේෂණය වෙන්න පුළුවන්. අපි කියනවා රේඩියේට් වෙනවා කියලා. මොන වගේ ප්‍රදේශවලටද? විශේෂයෙන්ම පපුවේ කැක්කුම මතුනේ හරියටම පපුවේ මැද්දේ නම් නැත්තම් වම් පැත්තට වෙන්න නම් ඕක වම් මත දිහාවට ගමන් කරන්න පුළුවන්. කිහිල්ල සහ වම් මත දිහාවට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට හෘද ආබාධ වලින් එන පපුවේ කැක්කුම පපුවේ දකුණු පැත්තේ දැනෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ගොඩක් වෙලාවට මේ වේදනාව ගමන් කරන්නේ දකුණු අත පැත්තට. ඒ වගේම බෙල්ලට, හණුවලට, විශේෂයෙන්ම පිටට, ඒ වගේ ප්‍රදේශවලට මෙම
වේදනාව ගමන් කරන්න පුළුවන්. පපුවේ වේදනාවත් සමගම ඔය කියන ප්‍රදේශත් වේදනාවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පපුවේ කැක්කුමත් සමග අධික දහඩිය දැමීම, වමනේ ගතිය නැත්තම් වමනේ කිරීම, කලන්තේ ගතිය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් බල බල ඉන්න බෑ. ඔබ වහාම රෝහ පහසුකම් තියෙන රෝහලක් වෙත ගමන් කිරීම තමයි ඉතාම වැදගත්. මොකද හදාබාධයක් කියලා කියන්නේ හදවතේ නහරයක් හදිසියෙන්ම බ්ලොක් වීම, අවහිර වීම. මෙම නහරය අවහිර වෙච්ච වෙලාවේ ඉඳලා හදවතේ එම කොටස මරණයට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ මේක සඳහා නිසි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් පැය 10ක් 12ක් විතර වගේ ගත වෙනකොට මෙම හදවතේ එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මියදලා ඉවර වෙනවා. එතකොට ඉස්සරහට හදවත වීක් වෙනවා, නැත්නම් දුර්වල වෙනවා. ඒ වගේම තමයි හදාබාධයේ ඇතිවන වෙලාවේදී ජීවිත හානියක් සිදු වීමේ අධික අවදානමකුත් තියෙනවා. ඉතින් පළවෙනිම දේ තමයි ඔබට සැක සහිත වේදනාවක් ආවොත් වහාම පහසුකම් සහිත රෝහලකට යන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට දකිනවා සමහර වෙලාවට රෝගීන් මේක අපි පොඩ්ඩක් මේ සුදු ලුණු ටිකක් තම්බලා වීලා උත්සාහ කරලා බලමු පැය භාගයක් විතර. එහෙම කියලා වාසය අමාරුවක් වෙන්න පුළුවන්. නිසි වෙලාවට එන්නේ නැහැ. එනකොට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමහර වෙලාවට කියනවා අපිට මේ තාම සැප පහසු වාහනයක් නැහැ. පුතා කාර් එකේ එනකන් අපි පොඩ්ඩක් බලාගනිමු. මේ ත්‍රී වීල් එකක් කතා කරගෙන යන්න හොඳ නැහැ. මේක ගැස්සෙන්නේ එච්චර හොඳ නැහැ කියලා හිතලා ගෙදර ඉන්නවා. ඉතින් තියෙන වාහනයක පුළුවන් තරම් ඉක්මනට පහසුකම් සහිත රෝහලකට යෑම තමයි ඉතාම වැදගත්. හොඳයි, මේ ගැන ඔබටත් ප්‍රශ්න තිබෙනට පිළිවන් කතා කරන්න 2-69-54-46ට හෝ 2-69-54-47ට. සතියේ වෛද්‍ය සායනය සඳහා සමාන්තර දායකත්වයේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතා හමුවීමට පැමිණි රෝගීන් වෛද්‍ය සායනයට පැමිණෙන්න. රාත්‍රී 7:29 දැන් විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහත්මිය ඔබ කිව්වා වහාම වෛද්‍යවරයෙක් වෙත රැගෙන යාම තමයි වැදගත් වන්නේ. තනම් විශේෂයෙන්ම රෝහලක රැගෙන යාම තමයි වැදගත් වන්නේ. නමුත් කාල වේලාව කිසිම කාල පරාසයක් ගත වෙනවා රෝහලකට යනකොට. එහෙමනම් එවැනි අවස්ථාවක මොන වගේ ප්‍රතිකාරයක්ද කළ යුතු වන්නේ? සමහර කෙනා මේ ඇස්පිරින් පෙත්තක් එහෙම දිය කළ දුන්නොත් හොඳයි, සමහර කෙනා විකන්න දුන්නොත් හොඳයි, සමහර අය කට දිව යට තියන්න උත්සාහ කරනවා. කොහොමද මිසදා ක්ෂණිකව කළ යුතු ප්‍රතිකාරය නැත්නම් ප්‍රථම ආධාරය? ඇස්පිරින් පෙත්තක් ගැනීම මගින් ඇත්තටම ඒකෙන් මේ ප්‍රතිකාර සඳහා විශාල පිටුවහලක් ලැබෙනවා. හැබැයි ඔබ ළඟ ගෙදර ඇස්පිරින් පෙත්තක් තියෙනවා නම් නැත්නම් කිසිම ප්‍රමාදයක් නැතුව ඇස්පිරින් පෙත්තක් ලබා ගන්න හැකියාව තියෙනවා නම් මේ පෙත්ත දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් දෙන්න ඕනි. හැබැයි ඇස්පිරින් පෙති හොය හොය රෝගියා රෝහලට එන අතරතුර ෆාමසිවල නවත්ත කාලේ මිඩංගු කිරීම නම් කොහෙත්ම සුදුසු නැහැ. ප්‍රධානම දේ මම ඉස්සෙල්ල කිව්වා වගේ පුළුවන් තරම් ඉක්මනට පහසුකම් සහිත රෝහලකට පැමිණීම තමයි වැදගත්. ඇස්පිරින් පෙත්ත ගන්න එක ගැන පොඩ්ඩක් මම කතා කරනවා නම් මේක ගන්න ඕනි හපල රෝගියාට ගිලින්න කියන්න පුළුවන්. හොඳට හපල කුඩා කැබලි වලට හපල හපල ගිලින්න කියන්න පුළුවන්. දිවයට තියා ගැනීම මගින් ඇස්පිරින් පෙත්ත දිය වෙන්නේ නැහැ. ඒකෙන් නෙච්චර ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඩිස්පිරින් වගේ පෙත්තක් නම් වතුරට දාලා දිය කළා බොන්න දුන්නට කමක් නැහැ. හැබැයි අධික ලෙස වතුර පානය කිරීමත් ඒ වෙලාවෙ එච්චරම සුදුසු නැහැ. මොකද රෝහලට පැමිණියාට පස්සේ සමහර විට රෝගියාට වමන තත්ත්වය වගේ ඇති වෙන්න පුළුවන්. රෝගය නිසා, ඒ වගේම අපි දෙන ප්‍රතිකාර නිසා. ඒක නිසා ඇස්පිරින් පෙත්තක් තියෙනවා නම් ඒක හපල කන්න දීම වැදගත්. ඉන් අනතුරුව මොනවද කළ යුතු වන්නේ? ඔබ රෝහලට පැමිණියාට පස්සේ වෛද්‍යවරු විසින් නිසි රෝග නිර්ණයකට පැමිණි. ඒ සඳහා සාමාන්‍යයෙන් ECG පරීක්ෂණ කරනවා, ECO පරීක්ෂණ කරනවා, ඒ වගේම විශේෂ රුධිර පරීක්ෂණ තියෙනවා.
මාර්ගයෙන් තමයි අපිට මේ ඇත්තටම සදාභාවික දෙයක්ද හැදිලා තියෙන්නේ කියලා අඳුරගන්න පුළුවන්. ECG පරීක්ෂණකින් පමණක් මේ හඳුනා ගැනීම නැත්නම් නිරීක්ෂණය කිරීම ප්‍රමාණවත්ද කළ හැකිද? මේජර් හાર્ට් ඇටැක්යක් නැත්නම් ලොකු හෘදාබාධයක් නම් ගොඩක් වෙලාවට ECG පරීක්ෂණය මගින් පමණක්ම අපිට රෝගය අඳුනා ගන්න පුළුවන්. ECG එක දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් මේක නම් මේ මේජර් හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා තියෙන කියලා. හැබැයි සමහර වෙලාවට මේජර් හાર્ට් ඇටැක් එක මුල් අවස්ථාවේදී නැත්තම් කුඩා හරි මධ්‍යස්ථ ප්‍රමාණයේ හાર્ට් ඇටැක් එකක් නම් ECG එක මගින් පමණක් අඳුනා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි විශේෂ රුධිර පරීක්ෂණ, ඒ වගේම එකෝ පරීක්ෂණ එහෙම කරනවා. මේවා මගින් අපිට නිසි රෝග නිර්ණයකට එහෙම අමාරු නැහැ. ඉන් අනතුරුව කළ යුතු වන්නේ කොමක්ද? මම කිව්වා දැන් ක්‍රදාබාධයක් ඇති වෙන්නේ ලේ කැටයක් මගින් නහරේ අවහිර වීම. එහෙමනම් අපි කරන්න ඕනේ කොහොම හරි මේ ලේ කැටේ අයින් කළා නහරේ අවහිරතාවය අයින් කරන එක. මේ අයින් කිරීම ශල්‍ය කර්මිකින්ද කරන්නේ නැත්නම් ඖෂධ මගින් කළ හැකිද? ක්‍රම දෙකම මගින් කරන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵල ගොඩාක් සාර්ථක වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට අර ඇන්ජියෝග්‍රෑම් කියන පරීක්ෂණය කරලා කොහෙද අවහිරතාවයේ තියෙන්නේ කියලා අපි බලලා ඒක ස්ටෙන්ට් එකක් දාලා නහරේ සුද්ධ කිරීම මගින් තමයි හොඳම ප්‍රතිඵල ලබා දෙන්නේ. මොකට තමයි අපි කියන්නේ ප්‍රයිමරි PCI කියලා කියනවා. නැත්තම් ප්‍රයිමරි පර්කියුටේනියස් කොරොනරි ඉන්ටර්වෙන්ෂන් කියන ප්‍රතිකාරය මගින් තමයි ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිකාරය සඳහා පහසුකම් නැත්තම් නැත්තම් රෝගියාට මේ ප්‍රති මම මේ කතා කරන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක නම් මේ ප්‍රතිකාරය සඳහා යන වියදම රෝගියාට දැරීමේ අපහසුතාවයක් තියෙනවා නම් අපිට කරන්න පුළුවන් ලේ කැට දිය වෙන බෙහෙත් ලබා දෙන්න පුළුවන්. ලේ කැට දිය වෙන බෙහෙතුත් වර්ග කීපයක් තියෙනවා. ඕක සාමාන්‍යයෙන් අපි නිතර දෙවේලේ පාවිච්චි කරන බෙහෙත මගින් හොඳ ප්‍රතිඵල ලබා දෙන්නේ අපිට 40ක 50ක අවස්ථාවල පමණයි. හැබැයි අර ඒ වෙලාවෙම කරන ඇන්ජියෝප්ලාස්ටි කියන ප්‍රතිකර්මයේ මගින් 100%ම වර්ගයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රාජේ රෝහල්වල මේ සඳහා පහසුකම් සලසා දී තිබෙනවා. තියෙනවා. මහ රෝහලේ සියලුම පහසුකම් මේ සඳහා තියෙනවා. ඇත්තටම දැන් ස්ටෙන් පවා මහ රෝහලේ නොමිලේ ලබා දෙනවා. හැබැයි මහ රෝහලේ තියෙන ප්‍රශ්නය තමයි එක් වෙලාවකදී හදවත් රදාබාධ හැදිච්ච රෝගීන් 4-5ක් ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් ඒ එක එක රෝගියා ඉවර කරනකම් සමහර විට අමාරු රෝගියෙකුට බලාගෙන ඉන්න වෙන්න පුළුවන් පැය කීපයක්. ඉතින් ඔබට වියදම දැරීමේ හැකියාවක් තියෙනවා නම් පෞද්ගලික රෝහලට යෑම මගින් ඔය ප්‍රතිකර්මී පුළුවන් තරම් ඉක්මනට කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි වියදම දරන්න බැරි සියලුම රෝගීන්ට මහ රෝහල මගින් ඉතාම හොඳ සේවාවක් ලබා දෙනවා. 269954046 269954047 අපේ දුරකථන අංක කියන ඔබේ ප්‍රශ්නය. මට දවස් ඔව් ඔය සෙබෙස්ටා කියන පෙත්ත මගින් කරන්නේ හදවතේ තියෙන අසාමාන්‍ය ගැස්ම යථා තත්ත්වයට පත් කිරීම. ඉතින් ඔය පෙත්තේ ගුණය තියෙන්නේ සාමාන්‍යයෙන් පැය 24ක් විතර පමණයි. ඉතින් ඔබ පෙත්ත දවසකට වඩා ගන්න බැරි වුණොත් එහෙම ඔබගේ අර තිබ්බ රෝගී ලක්ෂණ ආයි මතුවෙන්න පුළුවන්. ඉතින් ඔය සෙබෙස්ටා කියන පෙත්ත දිගටම ගැනීම වැදගත්. අපි දුරකථන අංක 269954046 269954047 විශේෂඥ වෛද්‍ය රණවක මහත්මයා ඔබ කියවා ශල්‍ය කර්මයක් මගින් උනත් මේ හෘදයාබාධ සදා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් කියලා. අපි හිතමු හෘදයාබාධකින් පෙළෙන රෝගියෙකුට සාමාන්‍ය උඩ හෘදයාබාධයක් මිට කලින් වැළඳී තිබෙනවා. එවැනි රෝගියෙකුට නැවතත් මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් මොනවද කළ යුතු වන්නේ? මොනවාගේ එකපාරක් හෘදාබාධ ඇති වෙච්ච රෝගියෙකුට අනිවාර්යයෙන්ම නැවත වරක් හෘදාබාධයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මොකද හෘදාබාධය ඇති වෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොලෙස්ටරෝල් තැන්පතුව නිසා නහරේ හීන වෙච්ච තැනක ලේ කැටයක් ඇතිවීම මගින්. අපි දෙන ප්‍රතිකාර මගින් ඒ කියන්නේ ස්ටෙන් කිරීමකට ගියේ නැත්තම් ප්‍රතිකාර මගින් කරන්නේ ලේ කැටය දියකර හැරීම පමණයි. හැබැයි කොලෙස්ටරෝල් තැන්පතුවට අපිට නිසි ප්‍රතිකාරයක් නැහැ.
බෙහෙත් මගින්. ඉතින් ඒ කොලෙස්ටරෝල් තැන්පතු නැත්තම් කොලෙස්ටරෝල් බ්ලොක් එක තියෙන තාක්කල් ඉදිරියටත් හෘදාබාධ ඇතිවීමේ අවදානමක් තියෙනවා. දැන් හෘදයාබාධයක් වෙනුවෙන් ශල්‍ය කර්මයක් කරපු රෝගීන් මොනවාගේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන්නේ? ඇත්තටම ඔය ශල්‍ය කර්මයක් කිව්වහම ක්‍රම දෙකකට අපි ශල්‍ය කර්මය කරනවා. මම අර ඉස්සෙල්ල කියපු ස්ටෙන්ට් කිරීම. ඇත්තට ඒකත් ශල්‍ය කර්මයක් හැටියට සලකන්න පුළුවන්. මේක සිහි නැති කිරීමක් කරන්නේ නැහැ. අතින් දාන පොඩි බටයකින් තමයි අපි සියලුම දේවල් කරන්නේ. සියලුම දේට පැයක විතර වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඇත්තටම ඔය ප්‍රතිකාරමය කරන අතරතුර රෝගියාට අපිත් එක්ක කතා කර කර ඉනොත් ඉන්න පුළුවන්. හිරිවැටීමක් කරවන්නේ? හිරිවැටීමක් කරන්නේ අපි අර අතින් දාන බටේ දාන තැනම පොඩි ස්ථානයක් විතරයි. අත හිරිවැටෙන්නෙත් නැහැ, කිසිම වේදනාවක් දැනෙන්නෙත් නැහැ රෝගියාට. ඒ වගේම තමයි සමහර වෙලාවට කිරීටක දමනීය අවිරතා තියෙන රෝගීන්ට අපි නියම කරනවා මෙයාට නම් ස්ටෙන්ට් කරන්න අමාරුයි, හැබැයි බයිපාස් ඔපරේෂන් එකක් කරන්න අවශ්‍යයි කියලා. ඒක ඕපන් හાર્ට් සර්ජරි එකක්. ඒක පපුව පළලා හදවතේ කරන ලොකු ශරීර කර්මයක්. ඉතින් ඔය මොන ක්‍රමයේ මගින් වුණත් කිරීටක දමනීයවල ප්‍රශ්නයක් යථා තත්ත්වයට පත් කරා නම් ජීවිත කාලය පුරාවටම ඒ නියම කරන බෙහෙත් ගැනීම ඉතාම වැදගත්. සමහර වෙලාවට සමහර රෝගීන් හිතනවා ආ මාව ස්ටෙන්ට් කරලා තියෙන්නේ දැන් මගේ බ්ලොක්ස් නැහැ. එහෙමනම් මාස 6ක් විතර මම බෙහෙත් අරගෙන ඊට පස්සේ නවත්තලා දාන්න පුළුවන්. ඒක මිත්‍යාවක්. ඔබට ස්ටෙන්ට් එකක් දැම්මම නම් ඔබ බයිපාස් ඔපරේෂන් එකක් කරා නම් ඒ නියම කරන බෙහෙත් ජීවිත කාලය පුරාවටම ගැනීම ඉතාම වැදගත්. එහෙම ගත්තේ නැත්නම් ස්ටෙන්ට් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බයිපාස් දාපු නහරවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මීට ඉස්සෙල්ලා සාමාන්‍ය තත්ත්වයේ තිබ කිරීටක දමනවල අලුත් බ්ලොක්ස් මතු වෙන්න පුළුවන්. ඉතින් ප්‍රතිකාර නිසි ලෙස පිළිපැදීම ඉතාම වැදගත්. ඊට පසුව තියෙන වැදගත්ම දේ තමයි නිතිපතා ව්‍යායාම කිරීම. හැමදාම දවසට පැය භාගයක් ඇවිදින්න යන්න පුළුවන් නම් ඔබ බයිපාස් ඔපරේෂන් කරපු රෝගියෙක් වුණත් ස්ටෙන්ට් දාලා ප්‍රතිකාර ගත්ත රෝගියෙක් වුණත් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විශේෂයෙන්ම දිනපතා ව්‍යායාම කිරීම මගින්. ඒ වගේම තමයි ආහාර කෑම බීම රටාව පරිස්සම් වෙන්න ඕනේ. අධික තෙල් අධික ආහාර ගැනීම අඩු කරන්න ඕනේ. පැණි රස අධික ආහාර ගැනීම අඩු කරන්න ඕනේ. ඔබ ස්ථූලතාවයෙන් පෙළෙන කෙනෙක් නම් ආහාර ගන්න ප්‍රමාණය අඩු කිරීම මගින් නිසි බරක් පවත්වා ගැනීමත් වැදගත්. අපේ දුරකථන අංක 2-69-54-46 2-69-54-47. සතියේ වෛද්‍ය සායනයට තවත් ප්‍රශ්න කිහිපයක් යොමු වෙනවා. ඉදිරිපත් කරන ඔබේ ප්‍රශ්නය කියන්න. වෛද්‍යතුමනි, මට දැනගන්න ඕනේ දැන් මගේ අම්මටයි තාත්තටයි හෘදයාබාධ ඇති වෙලා තමයි ඉරිදම නැති වුණේ. නමුත් මේ දැන් මං අවුරුදු 44ක කාන්තාවක්. මේ මට කොලෙස්ටරෝල් එහෙම නැහැ, සීනි එමත් නැහැ. නමුත් මටත් හෘදයාබාධ තත්ත්වයක් ඇති විය හැකිද? මට දැනගන්න පුළුවන්ද ඔබගේ අම්මට සහ තාත්තට ඒගොල්ලන්ට මොන වයසෙන්ද මේ හෘදයාබාධ ඇවිල්ලා ජීවිතේ නැති වුණේ? තාත්තට අවුරුදු 64. අම්මට 64. ඇත්තටම අම්මට අවුරුදු 64න් හෘදයාබාධයක් ඇති වෙලා නැති වුණා නම් ඔබට ඒ ජානමය බලපෑම තියෙනවා. අපි සාමාන්‍යයෙන් කාන්තා පාර්ශවයේ අවුරුදු 65ට අඩුවෙන් ආව නම් ඒ ජානමය බලපෑමක් නිසා ආපු තත්ත්වයක් කියලා අනුමාන කරනවා. ඉතින් ඔබට අධික කොලෙස්ටරෝල් තත්ත්වයේ දියවැඩියාව සහ නැත්නම් වෙන කිසිම අර රිස්ක් ෆැක්ටර් එකක් අවදානම් සාධකයක් නැති වුණත් ඔබට ඉස්සරහට හෘදයාබාධ ඇතිවීමේ පොඩි අවදානමක් තියෙනවා. සැලකිය යුතු අවදානමක් තියෙනවා. ඒක නිසා ඔබට කරගන්න පුළුවන් දේවල් තමයි ඔබ නිතිපතා ඔය මම ඉස්සෙල්ලා කතා කරපු වර්ගයේ රෝග ලක්ෂණ එනවද කියලා සැලකිලිමත් වෙන්න පුළුවන්. එහෙම රෝග ලක්ෂණ මොනවා හරි එනවා නම් පුහුණුවලත් වෛද්‍යවරයෙක් හමු වෙලා ඒකට මොකද කරන්න ඕනි කියලා කතා කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට කිසිම රෝග ලක්ෂණයක් නැති වුණත් අපි කියනවා කාඩියක් චෙකප් එකක් කියලා. සාමාන්‍යයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා අඳුනා ගන්න යම් යම් පරීක්ෂණ ටිකක් අපිට කරලා බලන්න පුළුවන්. ECG පරීක්ෂණයක්, ඒ වගේම echo පරීක්ෂණයක්, exercise ECG පරීක්ෂණයක්. සමහර වෙලාවට අපි හිතන්නේ නැති දේවල් මේ පරීක්ෂණ මගින් අපිට අල්ලගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකට ඔබ යොමු වෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. 2-69-54-46 2-69-54-47 අපේ දුරකථන අංක. තවත් ප්‍රශ්නයක් සතිය වෛද්‍ය සායනයට ඉදිරිපත් කරන්න.
මම මේ ආගෙන හිටියේ ටිකක් වෙලාව ඉඳලා සමහරවිට මගේ ප්‍රශ්නට උත්තරේ කලින් දුන්නත් දන්නේ නැහැ. මට ගැස්සයිටිස් තියෙන කෙනෙක්. හැබැයි මම අවුරුදු 50යි වයස. නිතිපතා ව්‍යායාම කරනවා. එතකොට දැන් මම දැකපෙගත් තමයි මේ සාමාන්‍ය එක්සයිස් කරන පටන් ගත්තාම ඒ කාලේට මේ ගැස්ටයිටිස් සත්‍ය අඩු වෙනවා. මගේ ප්‍රශ්න දෙක තමයි මේ ගැස්ටයිටිස් හොයාගන්නේ කොහොමද වෙන් කරලා පපුවේ රිදීමකින් කියන හෘදයාබාධයකින් කියන එක. දෙවෙනි එක තමයි මේ ව්‍යායාම කරනකොට තියෙන මේ අර හાર્ට් බීට් එක 150යි 60යි අතර වගේ තමයි තියෙන්නේ. ඒක හොඳයි දේ තත්වය. ඔබ ඇත්තටම ප්‍රශ්න කීපයක් මෙවමු කරා. මම ඔබගේ අවසන් ප්‍රශ්නයට මුලින්ම උත්තර දෙන්නම්. ව්‍යායාම කරනකොට හදවතේ වේගය 160ක් 150කට යෑම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ මට්ටමේ පවත්වා ගැනීම ඇත්තටම හොඳයි. ඒ වගේම තමයි ගැස්ට්‍රයිටිස් සම්බන්ධයෙන්ත් ඔබ කතා කරා. ඔබගේ ඔය කියන රෝග ලක්ෂණ අනුව නම් හදවතේ ප්‍රශ්නයක් තියෙනවයි කියලා හිතන්න අමාරුයි. මොකද සමහර ගොඩාක් වෙලාවට මේ රෝගීන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැරදි විදිහට රෝග නිర్ణය කරනවා. පපුවේ දැවිල්ලක් ආවහම මේක ගැස්ට්‍රයිටිස් කියලා. හැබැයි ඔබගේ ඔය තියෙන ඔබ ඔය කිව්ව ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇත්තටම ගැස්ට්‍රයිටිස් වෙන්න තමයි වැඩිපුර හැකියාව තියෙන්නේ. මොකද ඔබ ව්‍යායාම කරනකොට ඔය කිසිම රෝග ලක්ෂණයක් මතුවෙන්නේ නැහැ. ඇත්තටම ඔබ කියනවා ව්‍යායාම කරන කාලේට ගැස්ට්‍රයිටිස් අඩු වෙනවයි කියලා. ඉතින් හැබැයි ඔබ දියවැඩියාව තියෙන දුම්පානය කරන ඒ වගේම අනිකුත් රිස් ෆැක්ටර්ස් නැත්නම් අවදානම් සාධක තියෙන කෙනෙක් නම් හදවත පරීක්ෂා කරගත්තට කමක් නැහැ. හැබැයි ඔබ ඔය කියන රෝග ලක්ෂණ අනුව මට හදවත රෝගයක් තියෙනවා කියලා පෙන්නුම් කරන තත්වයක් නැහැ. 2 69 54 46 2 69 54 47 සතිය වෛද්‍ය සානියට ඔබට ගැටළු යොමු කළ හැකි දුරකථන අංක. අපි කතා කරන්නේ හෘද රෝග හඳුනා ගැනීම ප්‍රතිකාර සහ වළක්වා ගැනීම පිළිබඳව. අපට අනුග්‍රහකත්වය ලබා දෙන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයයි. දැන් ඉඩ හසර වෙන කරන්නේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නට කියන්න. කතා කරන්න ඔබේ ප්‍රශ්න කියන්න. මම අවුරුදු 70ක් වෙනවා. මට දැන් අවුරුදු 2ක පමණ ඉස්සර කපාටක ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. ඒකට හේතු දුන්නා. දැන් සමහර වෙලාවලට ඉඳලා හිටලා දවස් 2 3 6ක් වගේ පපිය වම් පැත්තේ හෘද බස්තු හරි වගේ නිකන් අදිනවා වගේ දැනෙනවා. සාමාන්‍ය පොඩි තිතක් තියෙනවා වගේ දැනෙනවා. එහෙම දැනෙන එකට මට ගැස්ට්‍රයිටිස් තියෙනවා. ඔව් දැන් මම එහෙම දැන් මට ඕනේ දැනගන්න ඒකල මම දැන් අමාරු නැත් පොඩක් පරීක්ෂණයක් කරගන්න පුළුවන් කියලා දැනගන්න ඕනේ. ඔබ ඔය කියන පපුවේ අපහසුතාවය එකවරක් ආවහම කොච්චර වෙලාවක් පවතිනවද? සාමාන්‍ය පෑදීගත් තැනදී මම සමහර වාත පිත්ත බියමත් හරියනවා, ඇස්පින් පිත්ත බියමත් හරියනවා ඒක. ඔබ ඇවිදගෙන ගියොත් පඩි පෙලක් නැග්ගොත් ඔය කියන රෝග ලක්ෂණ මතුවෙනවද? නෑ එහෙම නෑ. හදේ හති ගතිය තියෙනවා මන්ට. ඇත්තටම ඔබට හති ගතිය තියෙනවා නම් කපාටයක ප්‍රශ්නයක් මීට කලින් තිබ්බනම් පරීක්ෂා කරවා ගැනීම ඉතාම වැදගත්. ඒක සඳහා එකෝ පරීක්ෂණයක් මගින් අපිට සෑහෙන නිගමනයකට පැමිණෙන්න පුළුවන්. හැබැයි ඔය ඔබ විස්තර කරපු පපුවේ වේදනාව නම් හදවතින් එන පපුවේ වේදනාවක් වෙන්න තියෙන හැකියාව අඩුයි. හැබැයි හරියටම ඔබව බලලා අවශ්‍ය කරන පරීක්ෂණ කරන්නේ නැතුව ඇත්තටම ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න අමාරුයි. කෝකටත් ඔබගේ කපාටයක ප්‍රශ්නයක් තියෙනවා නම් හදවත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බුනොත් හොඳයි කියලා මට හිතෙනවා. මීළඟට පිළිතුරු ලබා දෙන්නේ ඔබේ ප්‍රශ්නයට කතා කරන්න. දැන් මාස දෙකක කරින් ගාවක් මේ ඉන්ද්‍රයිට්ල පපුව විදනවා කියනවා. ඉතින් ඒක පස්සේ බේස් ගන්න දාපුවාම ඒක පස්සේ මේ නවත්තලා ECG අරන් ECG හොඳ නැහැ කියනවා. ආයේ මේ ආයේ දැසිතු ඉන්ඩිකේට් එක කරා ආයේ ටිකක් කපනවා දැන් මොනවත් ලෙඩක් නැහැ කියලා. දැන් ඉතින් එහෙම දැන් දෙකින් පාරක් නැහැ කරා දැන් ඊයේ ඊයේ මේ කොරණාදල අර මේ ඒකේ ඒකට ගිහලා කරා ඒක නවත්තලා ඉඳලා ඒකම පරීක්ෂණය කරලා එතනත් මේ
ඉන්නෙන්න කරන් ප්‍රශ්න කිසිම ලෙඩක් තියනේ ඔයාලට මොනවත් නැහැ කියලා. ඉතින් මොකද්ද කියලා හොයන්නද? සමහර වෙලාවට ECG එකේ පෙන්වුම් කරන වෙනස්කම් තිබ්බට ඇත්තටම හෘදයේ ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් නම් ECG එකේ වෙනස්කමක් තියෙනවා නම් ඒකෙන් පෙන්වුම් කරන්නේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි අපි නිතර දෙවේලේ දකින දෙයක් තමයි සමහර සාමාන්‍ය පුද්ගලයන්ගේ අසාමාන්‍ය ECG පිහිටීම් තියෙන්න පුළුවන්. ඉතින් ඔබගේ ඔය කියන නෑකෙනාගෙත් ඒ වගේ තත්ත්වයක්ද දන්නේ නැහැ තියෙන්නේ. ඇත්තටම රෝගියාව මම පරීක්ෂා කරන්නේ නැතුව ඕකට හරි පිළිතුරක් මට ලබා දෙන්න ටිකක් අපහසුයි. රාත්‍රී 7:00 විනාඩි 46යි. සතිය වෛද්‍ය සායනින් හෘද රෝග හඳුනා ගැනීම ප්‍රතිකාර හා වළක්වා ගැනීම පිළිබඳව කතා කරන අවස්ථාවේ දැන් පිළිතුරු ලබා දෙන්නේ ඔබේ ප්‍රශ්නයට. ප්‍රශ්නය කෙටින් කියන්න. අයබෝන් විශේෂඥ වෛද්‍යතුමනි. අයබෝන්, මම හෘද රෝග ඇතුළු මේ ආබාධ කීපයකට ප්‍රතිකාර ගන්න අවුරුදු 68ක් වයස. මට දැන් ඒ ප්‍රතිකාර වලින් සෑහෙන සුවය තියෙනවා. මට දැන් නැතකින් තමයි ප්‍රතිකාර ගන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒ දීලා තියෙන ප්‍රතිකාර වල බෙහෙත් කෑමට පෙර සහ කෑමට පසු කියලා මේ නියම කරනවා. ඉතින් මේ කොයි වේලාවකින් කෑමට පෙරද කියන එකත් කෑමට පසු කියන එක පැය කීයකින් වගේද කියන එකත් මට හරි ප්‍රශ්නයක්. සමහරවිට මම කෑම කාපු ගමන් බොනවා, සමහරවිට කෑම කාලා පැයක් කමාරක් ගිහිල්ලා බොනවා, කෑමට පෙර කරනකොටත් කෑමට විනාඩි 5කට කලින් ගන්නවා. මේ මේ සම්බන්ධව මට පොඩ්ඩක් උපදෙස් දුන්නොත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මම. ඇත්තට මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට රෝගීන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය ෆාමසි එකෙන් නැත්තම් බෙහෙත් ශාලාවෙන් බෙහෙත් නිකුත් කරනකොට කෑමට පෙර පසු කියලා එක එක ඉන්ස්ට්‍රක්ෂන්ස් නැත්තම් උපදෙස් අනුව තමයි ඔය බෙහෙත් නිකුත් කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් හෘදය සම්බන්ධ රෝග සඳහා නියම කරන බෙහෙත් කෑමට ඉස්සෙල්ලා ගත්තත් පස්සේ ගත්තත් නැත්තම් කෑමට ඉස්සෙල්ලා පැය දෙකකට ඉස්සෙල්ලා ගත්තත් විනාඩි 5කට ඉස්සෙල්ලා ගත්තත් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ උදේ ගන්න බෙහෙත් වේල සහ හැන්දෑවේ ගන්න බෙහෙත් වේල සාමාන්‍යයෙන් උදේවරුවේ සහ හැන්දෑවරුවේ සාධාරණ වේලාවකට ලබා ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔබ ඔය කෑමට පෙරද පසුද කියන ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ගැන ඒ උපදෙස් ගැන එච්චරම තැකීමක් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. තවත් ප්‍රශ්න කිහිපයක් යොමු තිබෙනවා. ඉස්සදා පිළිතුරු ලබා දෙන්නටයි සූදානම් වන්නේ. කතා කරන්න. ආයිබන් වෛද්‍යතුමනි, මම මගේ ප්‍රශ්නේ මේකයි. මගේ පියාට අවුරුදු 60ක් වුණා. එතුමා දැන් හදිසියෙම මිය ගියා. හෘද රෝගී මිය ගියා. ඒ වෛද්‍ය වර්තාවේ පොස්ට් මොර්ටම් එක තිබුණේ මයෝකාඩිටි ඉන්ෆෙක්ෂන් කියලා. ඉතින් මට ඔබතුමාගෙන් දැනගන්න ඕනේ අපිටත් ඒක ආරෙට එන රෝගී තත්ත්වයක්ද? මේ එහෙමනම් ඒ වගේ රෝගයක් දැන් මගේ වයස අවුරුදු 62ක් විතර වෙනවා. ඉතින් මේ අපිට එහෙම රෝගී තත්ත්වයක් නොඉඳ අපි මේ අනුගමනය කළ යුතු කියා පිළිවෙත මොකද්ද? නැත්නම් විවිධ දේවල් මොනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමැති බොහොම ස්තුතියි. ඔබගේ පියාට අවුරුදු 68න් හදාබාධයක් ඇවිල්ලා මිය යෑම ඇත්තටම ඔබට ලොකු අවදානම් සාධකයක් හැටියට සලකන්න අමාරුයි. මොකද පිරිමි කෙනෙක් නම් වයස 55ට අඩුවෙන් හෘදාබාධ ආවනම් තමයි ඇත්තටම ඒක ජානමය බලපෑමක් නිසා ආපු තත්ත්වයක් කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. හැබැයි ඔබ දැනට අවුරුදු 62ක වයස කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රශ්න ඇති වෙනවා නම් ඔය වයසේදී තමයි මුලින්ම ප්‍රශ්න මතුවෙන්න ගන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් අපි දැන් කාලෙකින් දකින්න අවුරුදු 20-30 තරුණ ළමයින්ට උනත් හෘදාබාධ වැළදෙනවා. ඉතින් ඒක නිසා ඔබ වෛද්‍යවරේ කමු වෙලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා අඳුනා ගැනීමේ යම් යම් පරීක්ෂණ ටිකක් කරගත්තොත් හොඳයි කොහොමද? ඒ වගේම යම් යම් ජීවන රටාවේ වෙනස්කම් කිරීම මගින් ඔබට ඉස්සරහට හෘදාබාධ ඇතිවීමේ අවදානම සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. ඒව ගැන කෙටියෙන් කතා කරනවා නම් ඔබ සාමාන්‍ය ආහාර වේලක් ගැනීම මගින්, ඒ කියන්නේ අධික මේදේ සහිත ආහාර වලින් ඉවත් වෙලා අධික සීනි සහිත ආහාර වලින් ඉවත් වෙලා සාමාන්‍ය බර තත්ත්වයක්, ඒ කියන්නේ normal body weight එකක් කියලා කියනවා අපි, maintain කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම නිතිපතා ව්‍යායාම කිරීම ඊටාම වැදගත්.
දිනපතා දවසට පැය භාගයක් හයියෙන් ඇවිදින්න යන්න පුළුවන් නම් ඒ පැය භාගය ඇතුළත කිලෝමීටර 3ක් පමණ ඇවිදින්න පුළුවන් නම් ඒ කියන්නේ සෑහෙන හයියෙන් ඇවිදීමක් මේක. ඒක මගින් රදාබාධ ඇතිවීමේ අවදානම සෑහෙන අඩු කරගන්න පුළුවන්. සතියට දවස් 5ක් 6ක් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම ඔබට වෙන යම් යම් රෝගී තත්ත්වයන් තියෙනවා නම් දියවැඩියා තත්ත්වය, අධික කොලෙස්ටරෝල් තත්ත්වය, අධික රුධිර පීඩනය මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. තවත් ප්‍රශ්නයක් යමුවා තිබෙනවා සතියේ වෛද්‍ය සායනයේට. අපි පිළිතුරු ලබා දෙන්න සූදානම් වන්නේ ඔබේ ප්‍රශ්නයට. කියන්න වෛද්‍යතුමනි, මම කතා කරන්නේ ගනිමුල්ල කොස්සීන ප්‍රදේශයෙන් චන්දන පෙරේරා කියලා. මගේ වම් බ්‍රෙස්ට් එක යටින් මේ නිකන් රිදීමක් එනවා. ඒකේ තව ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකෙන් සම්පූර්ණ පොඩි පොඩි ගැටිති වගේ අහුවෙනවා මේ පපුව යටින් බ්‍රෙස්ට් එකේ. ඒක මේ යාන්තම් රිදීමක් වගේ තියෙනවා. මට ගැස්ට්‍රයිටිස් තියෙනවා ටිකක් වැඩි. ඒකට මේ ප්‍රතිකාරයක් මේ කියන්නේ මොනවද කරන්න ඕන කියලා මේ බලාපොරොත්තු වෙනවා. අනිත් එක ඩයබටික් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් මුකුත් නැහැ. ඔබ එම ප්‍රදේශයේ ඇඟිල්ලෙන් තද කරනකොට වේදනාවක් මතුවෙනවද? නැහැ, කිසිම වේදනාවක් නැහැ. ඔබ පඩිපෙලක් නැග්ගොත් හයියෙන් ඇවිදගෙන ගියොත් මෙම වේදනාව මතුවෙනවද? නැහැ, එහෙමත් නැහැ. ඔබ දුම්පානය කරන කෙනෙක් නෙමෙයි. පිටේ ආව ওই වගේ පොඩි ගැටිත්තක්. ඒක ටිකක් ලොකු වුණා. 1996 ડોક્ટર පියර ඔබගේ විස්තරය අනුව ඕක හදවතෙන් මතුවන තත්වයකට වඩා ඔබගේ පියයුරු ප්‍රදේශයේ තියෙන ලෝකල් ප්‍රොබ්ලම් එකක් කියලා කියනවා. අපි කියන්නේ ඒ ප්‍රදේශයේ තියෙන මොකක් හරි ගැටිත්තකින් ඇතිවන පපු වේදනාවක්ද කියලා තමයි මට සැක මතුවෙන්නේ. ඔබ මුලින්ම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට මේක පෙන්වලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා. ශල්‍ය වෛද්‍යවරයෙකුට? ඔව්. හෘදය සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් නෙමෙයි, අපි කියනවා ජෙනරල් සර්ජන් කෙනෙක් කියලා. ඒ ජෙනරල් සර්ජන් කෙනෙකුට පෙන්නලා මේක මේ ගැටිත්ත මගින් එන වේදනාවක්ද කියලා පරීක්ෂා කරවාගෙන එහෙම නෙවෙයි කියලා කිව්වොත් ඊට පසුවට හදවත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බුනොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. රාත්‍රී 8ට විනාඩි 7යි අපි දුරකථන අංක 269-54-46 269-54-47 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහකත්වයෙන් විලඳ සේවය ගෙනෙන සතියේ වෛද්‍ය සායනින් අපි කතා කරන්නේ හෘද රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ වළක්වා ගැනීම පිළිබඳව. ඔබ දැනුවත් කරන්නේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතායි. මේ ළඟට ඉඩ කඩ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නට කියන්න. හලෝ, කතා කරන්න. හලෝ ඩොක්ටර්, මම අවුරුදු 55 බයිපාස් කරාගත්තා. නමුත් මට සැකයක් තියෙනවා. මට මගේ ලොකු දුවට අවුරුදු 30යි, අනේ දුවට අවුරුදු 18යි. ඒ නිසා මට මුලාවි මගේ දුව වෙනට ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා ඩොක්ටර්ගෙන් අහන්න ඕනේ. ඩොක්ටර්, ඔබගේ බයිපාස් ඔපරේෂන් එක ඔබට වයස කීයද කරේ? අවුරුදු 55 කරාගත්තේ ඩොක්ටර්. ඇත්තටම ඔබගේ ජානමය බලපෑමක් නිසා අපු තත්ත්වයක් වෙන්න පුළුවන් ඕක. එම ජානමය බලපෑම ඔබගේ දරුවන්ටත් තියෙනවා වෙන්න පුළුවන්. අවුරුදු 18 දරුවා නම් පරීක්ෂා කිරීම අවශ්‍යතාවයක් තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. එයාට කිසිම රෝග ලක්ෂණයක් නැත්නම් විශේෂ පරීක්ෂා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 35 දරුවාට මොනවා හරි රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒක පරීක්ෂා කරවා ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් හැබැයි ඒගොල්ලන්ට විශේෂ රෝග ලක්ෂණයක් නැත්නම් ඔබ බොරුවට කලබල වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලත් මට හිතෙන්නේ නැහැ. තවත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙන්නට අපි සූදානම්. සතියේ වෛද්‍ය සායනින් මිලඟට ඉඩ හසර වෙන්නේ ඔබේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් කරන්න. කියන්න. හෙලෝ, කතා කරන්න. ප්‍රශ්න කියන්න. අයබෝන් වෛද්‍යතුමනේ? අයබෝන්, මගේ සම්පූර්ණ දැන් 73 කියලා. එයා පයින් ඇවිදලා එනකොට ටිකක් මේ පපුව රිදෙනවා කියලා. ඊට පස්සේ එන හතිය වගේ තියෙනවා. ඒක කොහොමද කියලා මොනවද ගැසනේ පිළිගන්න අවශ්‍ය නැහැ.
කොච්චර දුරක් විතර ඇවිදිනකොටද මේ පපුවේ වේදනාව මතුවෙන්නේ? ඒක නම් ඇත්තටම ඉතාම සැලකිලිමත් විදිහට රෝග තත්ත්වයක්, රෝග ලක්ෂණයක්. ඔබගේ ස්වාමි පුරුෂයාට ගොඩක් විට ඇන්ජයිනා කියන තත්ත්වයක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. වහාම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතාම වැදගත්. දැන් ඔබේ ප්‍රශ්නේ කියන්න. කතා කරන්න ඔබේ ප්‍රශ්නේ සත්‍ය වෛද්‍ය සායන්ට ඉදිරිපත් කරන්න. මම වෙලා සතේලි ස්ටෙන් එකක් දැම්ම. මට දැන් වයස අවුරුදු 77යි. ඇයිනද? ඔ කියන්න. හෙලෝ. මට වයස අවුරුදු 77යි. දැන් මල ස්ටෙන් එකක් දාලා තියෙන්නේ 2007 දී. ඇයිනවද? ඔව්, ඔබගේ ප්‍රශ්නේ යොමු කරන්න අපිට ඇහෙනවා. මම දැන් බෙහෙත් ගන්නවා, හැමදාම දිගටම ගන්නවා. දැන් ડોક્ટર වර්ණේකනායකගේ බෙහෙත් ගන්නෙ. ඉතින් මාස 6කට සැරයක් එන්න කියලා තියෙන්නේ. ඉතපු ගමන් අර පපුවේ කැක්කුම එනවායි කිව්ව විදිහටම මම බෙහෙත් ගන්නවා. එච්චර කාලයක් ගන්න වෙයිද? හදිස්සියේවත් අමාරුවක් වුණත් මොකද කරන්නේ? ආයේ ඔපරේෂන් කරන්න පුළුවන්ද? ඔබගේ ඔය ස්ටෙන්ට් කිරීම අවුරුදු 2007 සිද්ධ කරා නම් මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි ස්ටෙන්ට් එක ඇතුළත. මොකද ස්ටෙන්ට් වල ප්‍රශ්න ඇති වෙනවා නම් ගොඩාක් වෙලාවට මතුවෙන්නේ පළවෙනි අවුරුද්ද දෙක ඇතුළත. ඉතින් ඔබ ඇත්තටම 2007 ස්ටෙන්ට් කිරීමකට ලක් වුණා නම් දැන් අවුරුදු 10ක් විතර වගේ ස්ටෙන්ට් එක තියලා තියෙනවා. හැබැයි කෙසේ වෙතත් ඔබ ජීවිත කාලය පුරාවටම බෙහෙත් ගැනීම ඉතාම වැදගත්. ඒ වෛද්‍යවරු නියම කරන විදිහට බෙහෙත් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබට ඉස්සරහට තදබල පපුවේ කැක්කුමක් ආවොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම වහාම රෝහලකට යෑම තමයි ඔබ කළ යුත්තේ. තවත් එක් ප්‍රශ්නයකට පමණක් පිළිතුරු ලබා දෙන්නට අපි සූදානම්. අවසන් ප්‍රශ්නය කියන්න. ඔව් මේ ડોક્ટર, මම 2015 ජනවාරි 10 වෙනිදා මේ හાર્ට් ඇටැක් එකක් නේද? ඊට පස්සේ බෙහෙත් කරා. මේ බයිපාස් එක කරන්න ඉන්න කියලා කිව්වම මම අවුරුදු දෙකක් විතර දැන් ගියේ නෑ. අර දීපු බෙහෙත් මම පාවිච්චි කරගෙන යනවා. ඔබගේ බයිපාස් එකක් කරන්න කියලා කිව්වේ ඇන්ජියෝග්‍රෑම් එකක් කිරීම මගේ කරලා ඉවර වෙලාද නැත්නම් කොහොමද මේ නිගමනයට ආවේ? පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? හරි, 2015 හදාබාධයක් ආවනම් වෛද්‍යවරේ කමු වෙන්නේ නැතුව ඒ බෙහෙත් ටිකම දිගටම ගැනීම නම් අනුමත කරන්න බෑ අපිට. අනිවාර්යෙන් සැරින් සැරේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරේ කම්බ වෙලා අවශ්‍ය විදිහට ඒ බෙහෙත් ප්‍රතිකාර වෙනස් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබව බලපු හදවත රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ ගාවට නැවත යෑම ඉතාම වැදගත් වෙනවා. දැන් හදවත් රෝගියා බැලදෙන්නේ නැතිව යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට කළ යුතු වන්නේ කොහොමද? අවසන් වශයෙන් නැත්තටම ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඒක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ හදවත් රෝග නිවාරණය කරනවට වඩා අපි කියනවා ඒක ඇතිවීම වළක්වා ගැනීම සඳහා කරන්න ඕනි වැදගත් කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ අධික මානසික ආතතියක් ලබා ගන්න නැතුව ඉතා හෙමින් ගෙවන ජීවිත රටාවකට පුරුදු වුණොත් වඩාම හොඳයි. අපි කියනවා ස්ට්‍රෙස් එක අඩු කරගන්න. ඒ වගේම නිරෝගී ආහාර වේලකට හුරු වෙන්න. අධික තෙල්, අධික සීනි සහ අධික ලුණු සහිත ආහාර ගැනීමෙන් වළකින්න ඕන. ඒ වගේම නිතිපතා ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හයියෙන් ඇවිදීම, නැත්තම් බයිසිකල් පැදීම, පිහිනීම වගේ මොකක් හරි ව්‍යායාමයක් නිතිපතා කිරීම ඉතාම වැදගත් වෙනවා. අනිත් එක තමයි ඔබට යම් යම් රෝගී තත්ත්වයන් තියෙනවා නම්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් තත්ත්වය වගේ තියෙනවා නම් ඒවා සඳහා නිසි ප්‍රතිකාර දිගටම ගැනීම ඉතාම වැදගත් වෙනවා. දුම්පානයෙන් සම්පූර්ණයෙන් වළකින්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ඔබ නිසි ලෙස කරනවා නම් හෘදාබාධ ඇතිවීමේ අවදානම සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්.
සතියේ වෛද්‍ය සයනින් හෘද රෝග හඳුනා ගැනීම ප්‍රතිකාර හා වළක්වා ගැනීම පිළිබඳව ඔබ දැනුවත් කළේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතායි. සතියේ වෛද්‍ය සයනට අනුග්‍රහකත්වය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් සමුගන්නට අපි සූදානම්. අද සතියේ වෛද්‍ය සයනේ ගෙන අපි නිශාන්ත මෙලිතිවිල සුභානී මෙලිමිට සමග මම මයුරිය අබේසිංහ ඔබට සුවදායක රාත්‍රියක්. සතිය වෛද්‍ය සායනය සඳහා සමාන්තර දායකත්වය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.